අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සියලුම දෙනාට අයිබෝවන් පුතේ. ඉතින් මාස එකහමාරකට විතර කාලයකට පස්සේ තමයි අපි මේ වැඩසටහන අරගෙන හේතුව අධික කාර්යබහුලත්වය. ඒ වගේම තව පුංචි හේතුවක් තිබුණා පේනකට. ඒ තමයි මේ කාර්යබහුලත්වය වගේම සමහරව ප්‍රශ්න යොමු වෙනවා තිබුණා ඉතාම මදි. අපි දැක්කා වෙනත් වීඩියෝ වලට, ඒ කියන්නේ අපේම වෙනත් වීඩියෝ යටින් ප්‍රශ්න අහලා තියෙනවා. තොරපුතේ එහිදී අපිට ප්‍රශ්නවලට උත්තර දෙනවට වඩා පහසුයි ඔබ දිව්‍ය දුහිතෘ වැඩසටහන යටින්ම මේකට ප්‍රශ්නයට උත්තරේ දෙන්නම් කියවනම් මම දෙනවා. ඒක සාරවත්, ඒ වගේම කලින් අහලා නැති ප්‍රශ්නයක් නෑ නේද? මේ පාර ප්‍රශ්න අඩුයි නේද? අඩුයි මම මේ පාර ප්‍රශ්න වෙන සරවලාම දිව්‍ය දුහිතෘ වැඩසටහන ප්‍රශ්න 25ක් අහලා තියෙනවා. මේ සර එහෙම ප්‍රශ්න යොමු කරන්න නෑ කිසිම කෙනෙක්. ඒකට හේතුව ඔබට වෙන වීඩියෝ වල, ඒ කියන්නේ අපේම මම පුතේ වෙන වීඩියෝ එකක් දානවා කියලා ඒ වීඩියෝ එකට තමයි කමෙන්ට් කරලා තියෙන්නේ. ඒ වීඩියෝ එකේ තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒක ප්‍රශ්න හැම වෙලේම මතක තියාගන්න ඔබ ඩිකමනින් උත්තරයක් ගන්න පුළුවන් දිව්‍ය දුහිතෘ වැඩසටහන තමයි ඔබ අහන්නේ. එහෙනම් මේ ආරම්භ කරන්නේ දිව්‍ය දුහිතෘ 15 වෙනි වැඩසටහන. එහෙනම් පුතේ අදත් අපි සූදානම් නේද? එහෙමයි අවසරයි. අපි සූදානම් වෙන්නේ පොත්පත් දෙවන් සරණයි යන්නේ අවසරයි. අම්මේ මේ පාරත් මම යොමු කරලා තිබ්බ ප්‍රශ්න මාය අම්මා රැගෙන අවසර අම්මා මුලින්ම අහන්නේ අම්මේ මහේෂ දිලිනි කියන දරුවා අම්මේ අම්මේ වරම් සෑදීමට පෙර අම්මා ගාවට ආවලු අවසර අම්මගේ දරුවා වරම් පරීක්ෂාවට තේරුණා කියලා කියනවා අම්මා සතුටු කියලා කියනවා අම්මා ඉතින් අහලා තියෙන්නේ අම්මේ අම්මේ වරම් පරීක්ෂාවල වරම් සාදා ගන්න ඉස්සෙල්ලා අම්මා මේ දරුවගේ භූමිය පරීක්ෂා කරලා භූමිය පිරිසිදු කරගත්ත හැකිද කියලා තමාම පැහැදිලි කළ දෙන්න කියලා තියෙනවා අවසර අම්මා. ඔව් අනිවාර්යයෙන්ම දැන් අපිට මෙහි ආවහම පුතේ පණිවිඩ ඔබට ලැබුණොත්, දිව්‍යමය පණිවිඩ ඔබට ලැබුණොත් පුතේ ඔබේ භූමිය සුද්ධ කරගෙන ඉන්න කියලා ඔබ ඒක කරන්න ඕනේ. එහෙම නැතුව සමහර ළමයි වරම් හම්බ වෙනවා පුතේ ඉස්සලාම ගුරුකුලයට බැඳිලා ශිල්ප ඉගෙන ගන්න අතරතුර තමගේ කටයුතු කරන්න පුළුවන් හදිස්සියක් නැහැ. හැබැයි සමහර දරුවෝ ඉන්නවනේ බොහොම අසරණ වෙලා පුතේ භූමියේ තත්ත්වය ඉතා භයහරුයි. එතකොට ඉස්සලා භූමිය සුද්ධ කරගෙන ඉන්න නැත්නම් උගලන්ට එන්නේ හිත දෙන්නේ නැහැ. කටයුතු කරනවන් කරන්න බෑ. ඒ කියන්නේ වරම් ගත්තත් මාසින් දෙකෙන් නවතිනවා. එහෙම ළමයිගේ කනස්සල්ල නිසාම වරම් බල පිටවාගෙන ඊට පස්සේ භූමිය පූජාව කරගන්න කියලා ගන්නවා. හැබැයි එහෙම කට්ටිය හරි අඩුවෙන් තමයි රැඳෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කිසිම දෙයක් කරගන්න බෑ. මඟ අතහරිනවා. අපි කියමු ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා ඒක මඟ නවතිනවා. එතකොට මේ ගමන් මගත් ඒ වගේ දැන් මේක අධ්‍යාපන ගමන් මගත්නේ. එතකොට මේකේ අධ්‍යාපනයක් පුතේ සම්පූර්ණ කරගෙන ඉන්නේ නොහැකියාවක් වම දකින්න. ඉතින් හොඳම දේ තමයි දරුවනේ භූමිය ආරක්ෂා කරගන්න කිව්වොත් කරන්න ඕනේ. එහෙම නැතුව අර ඔබට කිව්වොත් මේක ගුරුකුලයට ඇවිල්ලා කාරණා කරන්න කියලා අන්න එතනදි කැටලුවක් නේ. ඔබට ලැබෙන චිට් එකේ අනිවාර්යයෙන්ම භූමිය ආරක්ෂා කරගෙන පස්ව මේ අයව ගන්න කියලා අපේ විපත්පත් වීඩියෝ වල සඳහන් වෙලා තියෙනවා නම් දිව්‍ය පණිවිඩ තුන ඔබට ඇතුල් වෙන්න බෑ. තේරුණාත් ඔබට අනිවාර්යයෙන් මේ කොටස ඒකාන්තව කරගෙන ඉන්න ඕනේ. මොකද අපි කිසිම වෙලාවක පුතේ තනියෙන් දෙහි ගෙඩිය කපුවා දැන් ඔයාගේ වරම හරිය කියන්නේ නැහැ. පරමේශ්වර පුරේ ඉගෙන ගන්න ඕනේ ඇත්තන්ට වුණත් මට වුණත් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒක මම හැමදාම කියනවා වගේ බාහිරට පෙන්නුම් කළ නොහැක්ක. මේ විශ්වය හරි පුළු. ඉතින් මේකේ අවබෝධය තමයි ගොඩක්ම තියෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්න තමයි අම්ම පිළිතුරු දුන්නා.